I won in Infinity Arcade YouTube channel එකත් එක්ක එහෙම නැත්නම් Infinity Arcade Facebook page එකත් එක්ක ඉතින් මේ තින්නේ තවත් අපිට ආව job එකක් මේක ඇත්තටම HP වල පේන ඇති කියලා දිලප් එක. එතකොට මේකේ model එක වෙන්නේ model එක ඇවිල්ලා මේකේ model එක right HP 15 N series එකක් HP 15 N 201 SE කියන එක තමයි model එක. So මෙතන ඔයාලට පේනවා ඇති right. අලුතම model එක HP 15 N 201 SE. ඉතින් මේක ඇත්තටම මේ මගේ මිත්‍රයෙක්ගේ මේක අරගෙන ආවේ මේකේ charge වෙන්නේ නැහැ කියලා තමයි මේක මම ගාඩගෙන ආවේ. නමුත් ඇත්තටම මේකේ charge නැති ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේකේ power ගන්නෙම නැහැ. ඔයාලට පේන ඇති. මේ power LED එක එන්නේ නැහැ. ඇඩැප්ටර් එකේ මොකුත් පෙන්වන්නේ නැහැ. අපි ඒක හින්දා නිකමට වගේ මේක අපි power supply එක හරහා නිකන් දීලා බලමු. පොඩි හරි voltage එකක් පොඩි හරි current එකක් amps ගණනක් ගන්නවද කියලා milliamps ගණනක්වත් නැහැ. milliamps ගණනක්වත් ගන්නේ නැහැ. මේ පේනවනේ ඔයාලට. Right. මම දැන් යන්නේ ලැප් එක disassemble කරනවා. disassemble කරලා ඉවර වෙලා අපි workbench එකට motherboard එක ගමු. ඊට පස්සේ අපිට හොයාගන්න පුළුවන් වෙයි මොකද්ද වෙලා තියෙන්නේ කියලා. Disassemble කරගෙන යනකොට තමයි මේ අහුණේ ඉතින් ඔයාලා දන්න මේ මොනවද කියලා. මේ තියෙන්නේ කූඹි මේකේ වාසය කරලා ගියපු ලක්ෂණ. ඉතින් අපිට බොහෝ දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි. ලැප්ටොප් එක ඇතුලේ කූඹි ජනගහනයක් හිටියා කියන එකට සහ අනිවාර්යයෙන්ම මොකක් හරි ෂෝට් සර්කිට් එකක් වෙලා ඇති මදබෝඩ් එක ඇතුලේ. ඔව් මම ලැප් එක ඩිසැසෙම්බල් කරා. ඉතින් ඔයාලට මේක දැක්කොත් පුදුම හිතෙයි. මේ තියෙන්නේ ලැප්ටොප් එක. ලැප්ටොප් එකේ මදබෝඩ් එක. ඉතින් මේ තනිකර කුඹි ජීවත් වෙලා තිබිලා තියෙන්නේ මේකේ. මෙතන ඔයාලට පේනවා ඇති. මේකේ දිගටම හැමතැනම ඉඳලා තියෙනවා. මේ හැරි තමයි භයානකම හරිය. මේ 3.35 volt regulator එක පැත්ත. ඉතින් මම හිතන්නේ තත්තරන් එච්චරම හොඳ නෑ. ඉතින් මෙන්න මේක තමයි මේකේ ප්‍රශ්නේ. ඉතින් අපි motherboard එක සම්පූර්ණයෙන්ම disassemble කරලා එලියට අරගෙන බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේන ඇති මේ මෙහෙම තමයි මේකේ යට තියෙන්නේ. ඉතින් හිතාගන්න පුළන්නේ කොච්චර කූඹි ජනගහනයක් මේකේ ඉන්නේ නැද්ද කියලා. ඉතින් ඔන්න disassemble කරලා නම් ඉවරයි. සර්විස් කරන වැඩේ පස්සට තියනවා. මොකද ඇත්තටම මේකේ මේ මදර්බෝඩ් එකකින් වැඩක් ගන්න බැරිනොත් එහෙම සර්විස් කරලා තීරමක් නැති හින්දා සර්විස් කරන වැඩේ අපි පස්සට දාමු. දැන් ඔන්න ඔයාලට මම පැහැදිලිවම ලං කරලා පෙන්නන්නම් මේ තියෙන විදිය. ඔව් මේ තියෙන මෙතන 3.35 volt regulator එකට අදාළ නෑ. මේකේ 3.35 volt වෙන වෙනම යන ලයින්ස් දෙකක් තියෙන්නේ. එක chip එකකින් නෙවෙයි control වෙන්නේ. right මේ තියන්නේ එතකොට RAM එකේ voltage හදන RAM voltage එක DDR3 මං හිතන්නේ DDR3L එකක් DDR3L එකක් තියෙන 1.35 එකක් මේ එතන තියෙන්නේ section එක මේ තියෙන්නේ CPU එකේ section එක එතනක් තියෙනවා. ඒ වගේ මේක ඉතින් ඉවරයක් නැහැ ඇත්තටම. ඊළඟට මෙන්න මෙතනක් තියෙනවා. මෙතන තියෙන්නේ charging section එක. charge එකනේ මේ යට පැත්තේ තියෙනවා. ඉතින් මේක ටිකක් අමාරු වැඩක් වෙනවා අනිවාර්යයෙන්ම. මේ ඔයාලට පේන ඇති. මේ තියෙන්නේ මේකේ RB FET එක. ඒකත් ඒ හරියට ඔක්කොම කොරෝඩඩ් නෙමෙයි මේ කුමි ජරාවත් එක්ක තියෙන්නේ. ඉතින් ඔක්සයිඩ් වෙලා මෙන්න මෙතන හොඳටම ඔක්සයිඩ් වෙලා ඔයාලට පේන ඇති මේ තියෙන ඩයඩ් එක. right. ඉතින් ඉස්සෙල්ලා මම ඇත්තටම මේකේ මේ තියෙන තැන් ටික ක්ලීන් කරගෙන යන්න කලින් චුට්ටක් චෙක් කරගන්න ඕන මේකේ බෝඩ් එක ෂෝට් වෙලාද නැද්ද කියලා පොඩ්ඩක් චෙක් කරගන්න. අපි ඉස්සෙල්ලා මේක බලමු. ඊට පස්සේ අපිට පුළුවන් වෙයි මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. right ඔන්න මම ලයිට් එක ඇඩ්ජස්ට් කරගත්තා. මම කන්ඩිස් මෝඩ් එකට දාන්නම් දැනට. තියන්නම් මේ multimeter එක මේකේ R load resist එක තියෙන්නේ කොයි පැත්තට කියලා හම්බුණා. බලමු අපි load resist එකට දාලා check කරලා බලමු. Right. Oh, short circuit එකක් පෙන්වන්නේ නැහැ. Right. Short circuit නම් පෙන්වන්නේ නැහැ. නමුත් කොහේ දැනග පොඩි හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මේකේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මම මේ right. එහෙනම් ඉතින් අපි මේක ක්ලීන් කරලම ඉතුරු වැඩේට යමු කියන එක තමයි මගේ දැන් අදහස. ඔයාලට මම මයික්‍රොස්කෝප් මෝඩ් එකට දාන්න මේක චෙක් කරගන්න. ඊට කලින් අපි බලමු මේකේ මදර්බෝඩ් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ මදර්බෝඩ් එක. DA0U81MB6C0 revision එක C. මේකේ අර අපි කෝඩ් එක හොයනකොට U81 කියන එක තමයි අතරම කෝඩ් එක වෙන්නේ මේකේ. කොන්ටා වෙන්නේදී මම හිතන්නේ manufacturer. හරි එහෙනම් අපි ක්ලීන් කරලා වැඩේ පටන් ගමු. මම මයික්‍රොස්කෝප් මෝඩ් එකට දාන්නම් කැමරා එක. හරි ඔන්න ඔයාලට බලන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම RB FET එක ගාව පටන් ගමු වැඩේ. රයිට්. මේ තියෙන්නේ. පේනද නේ? හරි අපි ඉස්සෙල්ලාම වැඩේ පටන් ගමු RB FET එක පැත්තෙන්. ඔයාලට පේන්නේ නැති. රයිට්. මේ තියෙන්නේ. අපි දැන් මෙතනින් තමයි වැඩේ පටන් ගන්න යන්නේ. හරි ඉනිෂියල් ක්ලීන් අප් එක නම් කරලා ඉවර කරා. මම මෙතනින් හැට්ට වැඩි ක්ලීන් කරන්න යන්නේ. මොකද ඇත්තටම මේ මේකේ තියෙන ප්‍රශ්නේ හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ වෙන මෙතන තිබ්බට ගන්න ලොකු කේස් එකක් මොකක් හරි. මට මෙන්න මෙතන කැප් එකක චුටි ප්‍රශ්නයක් අහු වුණා. මෙන්න මෙතන. ඉතින් ඒක චෙක් කරලා බලමු. සැකසයි තියෙනවා මම බලන්න යන්නේ. නැහැ සැකයක් නැහැ. මෙතන ප්‍රශ්නයක් නැහැ. right. එහෙනම් අපි කොටසින් කොටස ක්ලීන් කරගෙන යන්. ඉස්සලාම right. So it's something continue. දැන් මේ වගේ කේස් ආවම ඉස්සලාම මේක සුද්ධ කරලා බලන්න. මොකද ෂෝට් එකක් තියනවා නම් ඉතින් ඇත්තටම අපිට එතනින් හට ඒක නිකන් ප්‍රොසීඩ් කරන්න බෑ. නමුත් මේක ක්ලීන් කරලා ප්‍රොසීඩ් කරන එකේ වාසියක් තියෙන්නේ. සමහර වෙලාවට ක්ලීන් process එක ඉවර වෙනකොටම ප්‍රශ්නෙත් ඉවර වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවල් තියෙනවා ක්ලීන් කරලා ඉවර වෙනකොට ගොඩක් වෙලාවට ආයෙත් ලැප් එක වැඩ කරන තත්ත්වයට එනවා. ඉතින් මම එහෙම දෙයක් මේකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක තිබ්බ තත්ත්වය හැටියට ටිකක් අමාරුයි එහෙම බලාපොරොත්තු වෙන්න. නමුත් අපි ඒ විදිහට කරලා බලමු. කියන්නේ අත්දැකීම් වලින් මම කියන්නේ ඒ විදිහට කරපුවාම ගොඩක් වෙලාවට වැඩි සාර්ථකයි. මේකේ මේ සවුන්ඩ් චිප් එකෙත් තියෙනවා පොඩි කොරෝෂන් පාරක්. right. හරි ඒක නම් ලොකු වහානියක් නෑ. ඊළඟට අපි charging පැත්ත charging chip එක පැත්තෙත් ටිකක් දාමු තිබ්බා. මේ තියෙන ඒරියා එක right. සමහර විට රීසෝල් කරන්න වෙයි මේ පොයින්ට්ස් ටික. මොකද කොරෝෂන් ආවට පස්සේ ඔන්න ඊළඟ පොයින්ට් එක කොරෂන් ආවට පස්සේ ගොඩක් වෙලාවට මෙන්න මේ කැප් එක නම් අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕන. වැඩි ඉවර කරන්න කලින් මතක ඇතුව කරන්න ඕන ඩක්. මතක කරොත් ඔන්න ඔයාලා හරි මතක් කරලා දෙන්න. මොකද හේතුව මේ ඕක ලොකු ප්‍රශ්නයක්. ඕක කැප් එක ආයේ කවදාද දවසක ඉන්නම කරදරයක් වෙනවා මේ වැඩේ. ඉතින් මේක හින්දා අනිවාර්යයෙන්ම මාළු කළ යුතුමයි. right ඔන්න මේ පැත්ත සුද්ධ කරලා ඉවරයි. ඇත්තටම මෙහෙමයි කෝඹි ගියපු ගමන් කෝඹි ඉන්නවා කියලා අහුණ ගමන්ම අනිවාර්යෙන් ක්ලීන් එකක් ක්ලීන් අප් එකක් දෙන්න ලැප්ටොප් එකට. හේතුව මේ වගේ කරදරයක් වෙනකන් ඉන්න හදන්න එපා. මේ වගේ දෙයක් කරන්න. ඒක වලකන ලොකු මෝඩකමක්. මොකද මේක උනාට පස්සේ අර මේ ලික්විඩ් ස්පිල් වුණ ලැප් එකක තත්ත්වෙම තමයි ලැප් එකපත් වෙන්නේ. හේතුව මෙයාලා ඉතින් කොහෙ කොහෙ පිටර දානවත් දන්නේ නැහැ. දාන තැන් ඔක්කොම කොරොඩ් වෙනවා. සමහර පාත් කැඩලා යනවා. ඉතින් ඔය ඔක්කොම වෙලා අපි දන්නේ නැහැ වැඩේ වෙලා ඉවරනකන්. ඉතින් ඒකින්ද ඒ තැනට එනකන් මේක නාතර කරන්න එපා. මේ නතර කරලා තියන් ඉන්න එපා. අනිවාර්යයෙන්ම කූඹි ඉන්නවා දැක්කොත් සහ එළියට આવොත් ලොකු ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ක්ලීන් අප් එකක් දාගන්න. ඒක ඔයාගේ ලැබ් එකේ සෞඛ්‍යරි තාම හොඳයි. ඉතින් ඔන්න මම ඉනිෂියලි සුද්ධ කරා. මම මේ වයිබ්‍රේෂන් සුද්ධ කරන් බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට කලින් අපි චුට්ටක් චෙක් කරලිමු. මොකද්ද මේකේ තත්ත්වය කියන එක. right අපි ඩයග්‍රෑම් එකක් ඕපන් කරගත්තා නම් ලේසි වැඩේ. මොකද මේකේ පාත් ටික චෙක් කරගන්නම ඕන. ෂෝට්ලා හරි මොන හරි වෙලා තියෙන ඉඳ මට ලොකු විශ්වාසයක් තියෙනවා මේකේ කොහේ හරි ෂෝට් එකක් තියෙනවා. ඒකයි මේක මේ ඔන් වෙන්නේ නැත්තේ කියන එක. ඒකින්ද මට ඒක ඉක්මනට හොයාගන්න තරමට ලේසි. ඒ වගේම ඔය බලමු BIOS බැටරි එකේ වෝල්ටේජ් එක කොහොමද කියලා. මෙතන BIOS බැටරි ගන්න. ඒකේ තියෙනවා හැපෙත් කොනේ. තරත් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හොඳටම අ වෝල්ටේජ් වලට දැම්මා. right. හරිනේ. ඔන්න එක ප්‍රශ්නයක්. ඉතින් BIOS බැටරිය අපි වචනෙන් කිව්වොත් එහෙනම් BIOS බැටරිය බුදි. ඉතින් ඒකකින්ද BIOS බැටරිය තිබ්බා හැරි ජරාවක්. right by අන්නෙත් නෑ දැකලා අර කාලයක් තිස්සේ තිබිලා ඒක සෑහෙන ඉර වෙලා තියෙන්නේ. හරි මේ BIOS බැටරි එක ඇත්තට වැඩක් නෑ. ඇත්ත කතාව ඒක. ඒකින් අපි BIOS බැටරි අයින් කළා. නෑ ඇත්තට නම් ප්‍රශ්නයක් නෑ. නමුත් අපි BIOS බැටරියක් දාමු. එතකන් අර BIOS බැටරි එකක් දාමු. දාලා තමයි ඉතින් හිටම වැඩේ පටන් ගන්න. මොකද මට සාමාන්‍ය හැමදාම අහුවෙන දෙයක් තමයි BIOS බැටරිය හින්දා BIOS ගිහිල්ලා අපරාධය අපි වෙනතෙන් ටච් කර කර ඉන්නවා. නමුත් අපි හරි තැන ටච් කරන්න අපිට සෑහෙන වෙලාවක් යනවා. එතකොට සමහර දේවල් අපෙන් අවධානයෙන් ගිලිහිලත් ඉවරයි. ඒකින්ද හරි මම යන්නේ තවත් ෂෝට් වෙච්ච ලයින් මොන හරි තියෙනවද කියලා චෙක් කර ගන්න ඕන නේද. right 3.35 volt පැත්ත නම් අවුලක් නැහැ. මේ තියෙන්නේ ඔය තියෙන 3.35 volt regulators දෙක වෙන වෙන වෙන්නේ. ඒකේ මොකුත් ෂෝට් එකක් වෙන්න නැහැ. මෙතන තියෙනවා ඔය තියෙන BIOS chip එක. ඊළඟ මෙතන chipset එක. මෙතන තියෙනවා RAM 1.35. ඒකේ ප්‍රශ්නකුත් නැහැ. මෙතන තියෙනවා 1.05 එක වෙන්නේ නැති මේ තියෙන්නේ. මට ඇත්තටම හරියටම මතක නැහැ. මම හිතනවා ඒක වෙන්නේ නැති කියලා. මේ තියෙන්නේ ඒකේ ෂෝට් එකකුත් නැහැ. එතනනම් ෂෝට් එකක් මේක මේ ඇතරම මේ ප්‍රොසෙස් එකේ පවර් ලයින් එකක්. ඒකෙන්ද ෂෝට් එකක් කියලා කියන්න බෑ. ඒක ෂෝට් එකක් නම් නැතුව ඇති. නෑ ඒක ෂෝට් එකක් නැහැ. මේකෙත් ෂෝට් එකක් නැහැ. අපි වැඩිදුර මේක ෂුවර් කරගන්න ටයිට් මොඩ් එකට දාලා බලමු. නෑ ෂෝට් එකක් නැහැ. ෂෝට් එකක් නැහැ. කි ෂෝට් එකක් නැහැ. හරි. ඒ කියන්නේ ෂෝට් සර්කිට් කියන තර්කය එහෙම නැත්නම් ෂෝට් සර්කිට් කියන තැන ඉඳන් අපිට මේ ලැප් එකේ හදන්න දෙයක් නැහැ. මේකේ ෂෝට් සර්කිට් වෙලා නැහැ කොහෙවත්. හරි. ඊළඟට ඔය ටයිට් මොඩ් එකට දාලා තියෙන්නේ මම මේ ලෝඩ් රෙසිස්ට් එක තමයි චෙක් කරන්නේ. ඔයාලට පේන්න තියෙන්නේ. හරි මෙතනනේ ඉතින් මම මේක තමයි චෙක් කරේ කිසිම ආකාරයක අවුලක් පේන නැහැ මෙතන. ඉතින් විතර RAM slot දෙක මෙතන තිබ්බ පොඩි corrosion මේ dirt පාරක් තිබ්බා. නමුත් ඒක මම clean කරා. කිසි ප්‍රශ්නයක් නැහැ. right කිසි ගැටලුවක් නැහැ. right මේකේ BIOS වර්ග දෙකක් තියෙනවා. මේ තියෙන්නේ EC chip එක එහෙම නැත්නම් IO chip එක. හරි. මේ තියෙන්නේ IO chip එකේ මේ තියෙන IO chip එකේ BIOS chip එක. right එතකොට ඉස්සෙල්ල මොකක්ද අපිට පින්නුවේ කියලා ඔයාලා අහින්නේ ඉස්සෙල්ල මම පින්නුවේ ඔයාලට මේ තියෙන chipset එක මේ තියෙන්නේ මේ තියෙන්නේ chipset එකේ BIOS එක. ඒ කියන්නේ main BIOS එක තමයි මේක. ඒ වගේම මේ තියෙන්නේ EC එකේ BIOS එක. ඉතින් මේ දෙකෙන් එකක් ගිහලා තියෙන බලන්න කියන්නේ ඇත්තටම ගොඩාක් වෙලාවට මේ වගේ අවස්ථාවවලදී යන්නේ මෙන්න මේ EC BIOS එක තමයි යන්නේ. හරි. අපි එහෙනම් ඔකට සද්ද ඇහෙනවා ඉතින් මේ යටින් ගොරවන සද්ද ඇහෙනවා ඉතින් මේ වෙලාවේ ඇත්තටම මේ නුවට හොතරම වහිනවා. වහින වෙලාවක තමයි මම ඇත්තට මේ ජොබ් එක කරන්නේ. මේකේ ආවන්න විවලි. හරි වෙ තින්නේ. දැන් මේකේ මේ පැත්තේ තියෙනවා 19. right දැක්කනේ. මේ පැත්තේ නැහැ. අර volt 0.8 තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ මෙතනින් එහා පැත්තේ මාකර ප්‍රශ්නයක් තියෙන නිසා තමයි charge chip එකෙන් මෙතනින් එහාට යන්න දෙන්නේ නැත්තේ. අපි දැන් ඉතින් කරන්න දෙන්නේ එකම එක දෙයයි. මෙතන power lines වල ප්‍රශ්න නොතිබ්බට FETs වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ඒකෙන් FETs ටික ටක් ටක් ගාලා චෙක් කරගෙන යමු. මොකද මේ ටික ඔක්කොම චෙක් කරලා මම අන්තිම තැනට ආවම තමයි BIOS එක ගහන්නේ. මම ඇත්තට මේ ටික චෙක් කරගෙන යන්නම්. මේ කොහේර තැනක පොඩි හරි ෆේල් එකක් තිබ්බොත් එතනින් හැට එක කන්ටිනියු වෙන්නේ නැහැ. right එතන අවුලක් නැහැ. මේ තියෙන්නේ charge එකේ line එක ප්‍රශ්නයක් නැහැ. ඒකේ short එකක් නැහැ. මෙතන තියෙනවා diode එකක්. ඒකේ අවුලකුත් නැහැ. කොට කලින් බලමු මේ diode ටික වැඩ කරනවද කියලා හරියට. හරි. diode එක නම් හොඳයි වගේ. හරි. ඒක කමන්නේ. අපි ඊළඟට චෙක් කරමු මෙන්න මෙතන තියෙනවා BIOS chip එකේ එක ground එක හරි නෑ. BIOS chip එකට power line එකේ ප්‍රශ්නකුත් නෑ. විශේෂ දෙයක් හොයාගන්න විදිහක් නැති හින්දා අපි ඉස්සෙල්ලාම පටන් ගමු charging chip එකේ. මොකද charging chip එකට power එන එක detect වෙන්නේ නැත්නම් එතනින් හට කොහොමත් එතනින් හට power යන්නේ නැහැ. ඒකින්ද මම දැන් charging chip එක ඇත්තටම බලා ගන්න ඕනේ. මේකේ තියෙන්නේ නම් 738 BQ 24 738 කියන charging IC එක තමයි මේකේ තියෙන්නේ. මම schematic එක හොයාගෙන අපි වැඩේ පටන් ගමු. හරි. මම ඩයග්‍රෑම් එක ඇත්තටම ගත්තා. අපි බලමු මේ ඩයග්‍රෑම් එකේ මේක ඉස්සල්ලාම බලන්න ඕනේ ඇත්තටම මේ VCC එකයි AC detect කරන ලයින් එකයි තමයි ඉස්සල්ලාම බලන්න ඕන. මේ අපි බලමු ඒ දෙකේ තත්ත්වය කොහොමද කියලා. මේකේ AC detect කරන ඉන්න එක AC VCC ඒ කියන්නේ V in එක detect කරන line එක වෙන්න ඕන 20. 20 තමයි right. මෙතන තියෙන 20. අපි check කරලා බලමු මෙතන. හරි. VCC එක නම් හරි. ඊට පස්සේ තියෙනවා 6 තමයි AC detect කරන්නේ. එතකොට මෙතන 5යි මෙන්න මේක තමයි 6 වෙනි එක. බලමු අපි. හරි ඒක 2.6 එනවා. සාමාන්‍යයෙන් BQ series වල 2.6 2.5 4 above tama සාමාන්‍යයෙන් තියෙන්නේ AC OK signal එක යන්නේ number 5 වලින් AC OK signal එක එන්න විදියක් නේ මොකද AC DRV එකෙන් on වෙලා එතනින් 60 යනකොට තමයි AC OK signal එක එන්නේ මම අතරම අවසානයේ තීරණය කරේ මේකේ මේ charging chip එකේම තමයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද හේතුව AC drive ඒ කියන්නේ AC DRV කියන signal එක අතරම මෙතනින් එළියට යන්නේ තියෙන්නේ කියන්නේ අනික දේවල් ඔක්කොම තෘප්ත වෙලා ඒක විතරක් යන්නේ තියෙන්නේ මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. ඉතින් කනගාටුදායක ලෙස ඒක එතනින් එහාට මේ ඒ signal එක එන්නේ නැති හින්දා තමයි මේක on වෙන්නේ නැත්තේ. ඉතින් මම තීරණය කරා මොකද මෙතන අතරම ඔකට දකින්න නැති මුලදී පටන් ගන්නකොට මෙතන මේ මෙතන ඩර්ට් එක තිබ්බා. ඉතින් ඩර්ට් තිබ්බ හින්දා මම හිතනවා මේකේ ප්‍රශ්නයක් ඇති කියලා chip charging chip එකේ ඔය ප්‍රශ්نين තමයි මම හිතන්නේ මුළු මේකම වැඩ කරන්නේ නැතුව ඇත්තේ. අනිත් තැන් ටිකත් සුද්ධ කරගන්න වෙනවා. නමුත් ඉස්සෙල්ලාම අපි මෙතනින් power දීලා power section එක check කරගන්න වෙනවා. ඒකේ හින්දා මම charging chip එක වගේම මෙන්න මේක මම charging chip එක අතට replace කරන්න යන්නේ. මොකද එතනින් එහාට අපි ඒක යන්නේ නැති හින්දා ඒ වගේමයි මෙන්න මෙතන මෙන්න මේක මේ තියෙන්නේ PU6 PU6 කියලා කියන්නේ discharge එක මේ discharge වෙන්නේ නැති ඒ කියන්නේ මේ දැන් discharge වෙන්නේ නැති වුණාමත් මේක සමහරවිට ඔන්න නැති ප්‍රශ්නයක් එනවා. මෙන්න මේකෙත් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මම ඇත්තට මේකේ වට පේන ඇති corrosion corroded වෙලා තියෙන මේ මේ පැත් සයිඩ් එක ඔක්කොම මේකත් මම flux දාලා මේකත් අපෝ resolve කරලා ගන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉස්සෙල්ලාම අපි charge chip එක මාරු කරලිමු. charge chip එක මාරු කරලා ඉවර වෙලා එතරත් හදලා අපි ඊට පස්සේ පව දීලා බලමු. මං හිතනවා ගොඩාක් වෙලාට ප්‍රශ්නේ විසඳෙයි කියලා. Apa nice and clean වැඩේ ගොඩ හරි දැන් කතාව හරි මම හිතන ඔයාලට පේන ඇති දැන් ලස්සට තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ හොඳට වැඩිලා තියෙන සෝල්ඩර් එක දැ තියෙන ඒකින්ද ආය ගැලවෙන එකක් නැහැ සහ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි හරි අපි දැන් ඊළඟ තැනට යන් මෙන්න මෙතන තමයි ඊළඟ තැන මේ discharging chip එක මේකෙත් ඉතින් අතරම මේ ඔයාලට පේන ඇති සෑහෙන ජරාව ගොඩක් තියෙනවා ඒකින්ද මම ඉස්සල්ලාම මේක පොඩක් හීට් කළා අපි ඉස්සලා සෝල්ඩර් එකක් දාලා බලමු සෝල්ඩර් එක දාලා හරියට නැත්තම් සම්පූර්ණයෙන් ගලවලාම ක්ලීන් කරන්න වෙනවා හරි ඔන්න ඩිස්චාර්ජින් chip එක ඇත්තටම මේ රිසෝල්ව් කරා මෙන්න මෙතන පොඩි ඇත්තටම මේ මෙන්න මෙතන මේ දෙක අතර පොඩි කන්ටැක්ට් එකක් තිබ්බා මම ඒකත් අයින් කරා දැන් ඔන්න ඔක්කොම වැඩේ හරි මේ තියෙන charge chip එක ඒකෙත් ප්‍රශ්නේ ඉවරයි හරි දැන් අපි power දීලා බලමු මොකද වෙන්නේ කියලා මම හිතනවා ගොඩක් වෙලාවට 90%ක්ම වැඩේ හරියන්න ඕන නමුත් ඉතින් වැඩේ සාර්ථක කරගන්න විශ්වාස කරන්න අමාරුයි ප්‍රතිඵල කොහොමද කියලා ඒක හින්දා අපි බලමු චුට්ටක් power දීලා හරි ප්‍රශ්නේ හරි ඉතින් ඔයාලා කොහොම මයික්‍රොස්කෝප් view එකේම ඉන්න මම ඔයාලට පෙන්නන්නම් පේනයිද නේ වැඩේ හරි ඉතින් අතරම මෙහෙමයි සමහර දේවල් තියෙනවා ඉතින් අත්දැකීම් මත තමයි සෑහෙන බේස් වෙන්නේ දැන් මේකත් ඉතින් අතරම උනේ මේ වගේ දෙයක් මොකද මම බලනකොට AC detect එකටත් හරියට voltage එක එනවා මට අතර මේකේ මේ keyboard එකේ මෙතන මේ capacitors වලත් එකක් තිබ්බ වෙන මේ capacity එක මම replace කරා. අතර මෙතන මේ ගැලවිලා තිබ්බ pads වී capacity එකක් අවුලක් වෙලා තිබ්බා. මොකද එතන මේ අතරම කුණු එකතු වෙලා තිබ්බා. ඒක අනිවාර්යයෙන්ම ඔතන කාලයක් ඇදී සවුත් වෙනවා. මොකද පොඩ පොඩ capacity දෙපැත්තෙන් corroded වෙලා තිබ්බා. මම මේ දෙක replace කරා. මොකද ඇත්තටම වෙන්නේ නැත්තම් මේ keyboard එකේ ප්‍රශ්න එනවා. අපි නොදැනුවත්ව ඊට පස්සේ අපි ගොඩක් කටි දන්නේ keyboard එකේ ප්‍රශ්නක් හින්දා මේ වැඩේ වෙන්නේ කියලා. නමුත් ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ මෙතන. ඉතින් keyboard අපි 3-4ක් මාරු කරලා අන්තිමටම තමයි ඔතෙන් යන්නේ. ඉතින් ඒක හින්දා ඒ වරද නැවත සිදු වෙන්නේ නැති වෙන තමයි මම ඒක replace කරේ. අපිට අමතකෙන්නේ නැත්තර තමයි තියෙන්නේ. මේක ගලවලා අනිවාර්ය වෙන කැපැසිටි එකක් දාන්න ඕන මොකද නැත්තම් මේක හැදුවා කියලා අපි දීලා සතියකින් විතර නැවතත් ආයෙ අපි ගාවට එනවා. එතකොට කස්ටමර් යන දවසේ හොඳට සතුටින් අරන් යයි. හැබැයි එන දවසේ බැල බැල තමයි අපෝ අරන් ඉන්නේ. ඒකින්ද අපි මේක මාරු කරමු. Karena ini tahu sana ini. Hari. Itu kan apitnya bio nanti berkarena awal sial lah kok bangunnya bio saya ibat kara. මම හිතනවා බෝඩ් එකේ වැඩ ටික නම් අවසానයි අනිවාර්යයෙන්ම බෝඩ් එක ඔන් වෙන්න ඕන වයින් දෙයක් නැහැ ඉගෙන නම් 100%ක්ම මට විශ්වාසයි දැන් තියෙන තත්ත්වයේ හැටියට right හරි අනුණා කිසි ප්‍රශ්නයක් නැහැ ටැප් එක ඔන් වෙනවා ඔයාලට පේනදී බෑන් එක ස්පින් දානවා එහෙනම් මදර්බෝඩ් එකේ ප්‍රශ්න ඉවරයි ඊළඟට අපිට තියෙන්නේ බෝඩ් එක ෆික්ස් කරලා අපි ඊට කලින් තියෙන අතර මේ chassis එක ඔක්කොම සම්පූර්ණ සුද්ධ කරන්න ඕන කොම්බි හිටපු ටික පිටි සුද්ධ කරලා ඔක්කොම කරලා ඔන් කරලා බලන්න මදර්බෝඩ් එක ෆික්ස් කරලා බලන්න තමයි තියෙන්නේ. අපි මේ session එකට යමු එහෙනම්. right මම අතරම මේ ඇතුලේ service එක ඉවර කරා. මොකද මදර්බෝඩ් එක අපිට ෆික්ස් කරලා බලන්න ඕනේ ඉඳලා ඔයාලට පේන ඇති මේ මෙතන තමයි ලොකෝටම patch එක තිබ්බේ. සම්පූර්ණ ක්ලීන් කරලා තියෙන්නේ. මේ හැරත් සම්පූර්ණ ක්ලීන් කරලා තියෙන්නේ. right. මේකනම් ස්පීකර් එක පොඩ්ඩක් පොපුල්ලා තියෙනවා කරන්න දෙයක් නැහැ ඒකට. ඒකේ විදිහට මිතු කරා. ඉතින් අපි දැන් මදර්බෝඩ් එක ෆික්ස් කරලා බලමු ලැප් එක ඔන් වෙනවද කියලා. හරි. සුබමෝතින් සීරු වැඩකට සාර්ථක වෙන්න කියලා ඔන්නම ඔන් කරන්න යන්නේ. ලැප් එක කරනවා right බලමු HP logo එක එන්න ඕන හරි වැඩි ඉවරයි මදර්බෝඩ් එකේ සියලුම දේවල් අවසానයි දැන් මම මදර්බෝඩ් එක ෆික්ස් කරලා තියෙන්නේ මේක පැක් දෙකක් ටෙස්ට් එකට දාලා තියලා ඊට පස්සේ assemble කරලා final video එක කරමු එතකන් රැඳිලා ඉන්න